දායක ගරු ලක්ෂ්මන් කිරියැල්ල මැතිතුමා ගෙන අපි යෝජනාව මා විසින් ස්ථීර කරනවා. ගරු කථානායකතුමනි, අපි සියලු දෙනාම දන්නවා අද වෙනකොට රටේ නීතිය ආධිපත්‍ය පැත්තෙන්, එවගේම රටේ ආර්ථිකය හා දූෂණ, එවගේම වංචා දූෂණ, රාජ්‍ය ගනුදෙනු, ඒ සියලු දේවල් අද වෙනකොට ඉහවා ගිහිල්ලා තියෙනවා කියන එක අපි දන්න කාරණාවක්. ගෝඨාභයගේ රාජපක්ෂගේ ඉඳන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දක්වා මේ කාලය තුළ අපි බැලුවොත් අපි සියලු දෙනාම දන්නවා බරපතල ලෙස රටේ නීතිය කඩාවැටලා තියෙනවා. එවගේම බරපතල ලෙස රටේ වංචා දූෂණ ඇති වෙලා තිබෙනවා. කරන හැම ගනුදෙනුවකම අයිකෝ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට, එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉන්න කොටස්කරුවන්ට වාසි සාගන වෙන විදිහට තමයි හැම ගනුදෙනුවක්ම වෙලා තියෙන්නේ කියන එක අපි සියලු දෙනාම දන්නවා. එතකොට ගරු කථානායකතුමනි, අපි බැලුවොත් විශේෂයෙන්ම සීනිබදු ඒ වංචාවේ මිලියන රුපියල් මිලියන 15,000 පාඩුවක් රජයට අහිමි වුණා කියන එක අපි විතරක් නෙමෙයි, මුදල්කාරක සභාවට මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පවා වාර්තාවක් ඉදිරිපත් කරලා ප්‍රකාශ කළා ආණ්ඩුවට රුපියල් මිලියන 15,000 ආදායමක් අහිමි වුණා කියලා. ඒ රුපියල් පිලියන 15,000 ආදායම අහිමි වෙන්න තීන්දුව ගත්තේ එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන එදා වෙළඳ ඇමතිතුමා හැටියට ආණ්ඩුවේ හිටියා. තමුන්නාංශ තමයි එදා වෙළඳ ඇමතිවරයා හිටියට තමුන්නාංශයේ දෙකට විරුද්ධව එදා කතා කළා. ඒක වැරදි කියලා එදා තමුන්නාංශ කිව්වා. ඕඩර් ප්ලීස්. හේෂා විතානගේ මන්ත්‍රීතුමා මූල ආසනයට පැමිණ. ගරු කථානායක සභාපතිතුමනි, අපි දැක්කා ඊළඟට පාර්ලිමේන්තුවේ මේ ඉන්න රාජ්‍ය මුදල් ඇමතිතුමා කිව්වා ඒ හිමි වෙච්ච බදු ආදායම 30% හිමි කරගන්නවයි කියලා කිව්වා. මම හිතන්නේ ඒක කියලා දැන් මාස ගණනාවක් වෙනවා. අපි දන්නේ නැහැ ඒක හිමි කරගන්න, ඒක නැවත වතාවක් රජයට ගන්න, ඒ බදු ආදායමෙන් 100% අහිමි වෙච්ච බදු ආදායමෙන් 30% ඔබතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවේ නැවත අය කරගන්නවයි කියලා. අපි දන්නේ නැහැ ඒක අය කරගත්තද, එහෙම නැත්නම් ඒකේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවද කියන එක. ඒ වගේම තමයි ගරු කථානායක සභාපතිතුමනි, මේ රටේ චීන පෝර ගේනවයි කියලා ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා. ඒ 6.9 ගෙව්වේ පොහොර ඇවිල්ලා අපේ ගොවිය පොහොර ටික දැක්කෙත් නැහැ, අන්තිමට අපිට මුදල් ටික ලැබුණෙත් නැහැ. චීනුන්ට ඩොලර් මිලියන 6.9ක් අපිට ගෙවන්න වුණා. ඒ පොහොර ලංකාවට පොහොර එවනවයි කියලා නැවත වතාවක් චීන ওই පොහොර ටික ගෙන්න ගත්තා. අන්තිමට මේගොල්ලෝ එකඟ වුණා පොහොර ගෙන්න ගන්නවයි කියන කාරණාව උඩ. ඊළඟට තිබුණු බෑන්ක් ගැරන්ටි එකත් ඒ චීන සමාගම විඩ්‍රෝ කරගත්තා. අන්තිමට 7-5ක්වත් අපිට නැති වුණා, පොහොර ආවෙත් නැහැ. ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා, ඒක නැවත ආපසු ආවෙත් නැහැ. එහෙනම් ගරු සභාපතිතුමනි, මෙන්න මේ දක්වා ඉඳගෙන සුදුළුණු වංචා වෙන්න පුළුවන්. මේ වගේ ඉතාම දීර්ඝ ලැයිස්තුවක් අපිට කියන්න පුළුවන්. ඒක ඉඳන් අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා VFS එක දක්වා අද වෙනකොට මේ වංචා ගනුදෙනු සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම වීසා ඔන්ලයින් නිකුත් කිරීමේදී අපි දක්වා පෞගියදා ආණ්ඩුව විසින් පෞද්ගලික විදේශීය සමාගමකට බාර දුන්නා. ඒක බාර දුන්නේ විශේෂයෙන්ම ලංකාවේ තිබෙන ටෙලිකෝම් ආයතනය, ඒ මොබිටෙල් ආයතනය යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා 1 ඩොලරයකට මේක කරන්න පුළුවන් කියලා. ඒ 1 ඩොලරයකට කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුව විසින් VFS කියන විදේශීය සමාගමකට ඩොලර් 18.50කට හැම විදේශීයකෙකින්ම අය කරගෙන ඒක විදේශීය සමාගමකට ලබා දුන්නා. අපි දැක්ක ඇමතිතුමා ඉඳගෙන කියනවා මේක කැබිනට් අනුමැතියකින් තමයි මේක ලබා දුන්නේ කියලා. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ දැන් මේ කැබිනට් එක තමයි එදා කෙහෙලිය රඹුක්වැල්ලට බාල බෙහෙත් ගේන්න, ඒ බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ දෙමව්පියන්ගේ, මේ රටේ ඉන්න ජනතාවගේ ඇස් ටික අන්ධ කරන්න, ඒ බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ ලෙඩ රෝග තව ටිකක් වැඩි කරන්න, ඒ හැම ගනුදෙනුවක්ම කෙහෙලිය රඹුක්වැල්ලට කරන්න ඉඩ දුන්නේ ওই කැබිනට් එක තමයි. ওই කැබිනට් එකෙන් තමයි, ওই කැබිනට් එකේ හින්දා තමයි කෙහෙලිය රඹුක්වැල්ල අන්තිමට ගිහිල්ලා හිරගෙදර ළඟ ඉන්න උනේ. මොකද හැම එකක්ම එතුමා ගත්තේ අදිසි මිලදී ගැනීම, බෙහෙත් ගෙන්නන්න හැම එකක්ම ඔය කැබිනට් එක තමයි කේලිය රඹුක්වැල්ලට අනුමැතිය දුන්නේ. ඒ හින්දා ඔය කැබිනට් එක ගන්න තීන්දුව පාරිශුද්ධභාවයක් නැහැ.
ඔය කැබිනට් එකෙන් ගන්න තීන්දු නිවැරදි කියලා කොහෙවත් ඔප්පු වෙලා නැහැ. ඒයින්ද ඔය කැබිනට් එක තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට බංකොලොත් කරන්න ගත්ත තීන්දු ගත්තෙත් ඔය කැබිනට් එක තමයි. ගරු සභාපතිතුමනි, ඔය කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන්ට විශාල දූෂණ වංචා චෝදනාවල් තියෙනවා. එහෙම තියෙද්දි ටිරාන්නලස් ඇමතිවරයා කොහොමද කියන්නේ ඔය කැබිනට් එකේ මේ කැබිනට් තීන්දුවක් කියලා. ඒද මේ කැබිනට් තීන්දු මේ කැබිනට් එක උඩද අපි දන්නවා මේ කැබිනට් ගත්ත තීන්දු හොඟක් මේ රටේ වංචා දූෂණ චෝදනාවල් වලට ලක්වෙච්ච තීන්දු තමයි ඔය කැබිනට් එක අරන් තියෙන්නේ. ඒ හිඳ තමයි මම කිව්වේ කෙහෙලිය රමුක්වැල්ල ඇමතිවරයා අද හිරේ ළඟින්නත් ඔය කැබිනට් එක වග කියන්න ඕනේ කියලා. මොකද ඕගොල්ලෝ එතුමාට දීපු අනුමැතිය උඩ තමයි එතුමා බාල බේත් ගෙනාවේ හදිසි මිලදී ගැනීම කියලා විශාල ලෙස මුදල් වැය කරලා බේත් ටික ගෙන්න ගත්තේ. බේත් ගබඩාවේ තිබිද්දී ඒ ගබඩාවේ බේත් එක ස්ටොක් තියෙද්දිත් ඒවා හිඟයි කියලා පෙන්නලා බේත් ටික ගෙන්න ගත්තෙත් ඔය හැම අනුමැතියක්ම ගත්තෙත් ඔය කැබිනට් එකේ. ඒ හින්දා අපි ඇමතිතුමාට කියනවා ඔය කැබිනට් එක ගැන ඇවිල්ලා අපිට කියන්න එපා. ඔය කැබිනට් එක ගැන මුළු රටම දන්නවා. ඔය කැබිනට් එක ගැන මුළු රටම දන්නවා මේ කැබිනට් එකේ ඉන්න හොඟක් අයට දූෂණ චෝදනාවල් තියෙන අය කියලා. ඔය කැබිනට් එක තමයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා බංකොලොත් වෙන්න තීන්දු ගත්ත බහුතරයක් ඉන්න කැබිනට් එකක් කියලත් මේ රටේ ජනතාව දන්නවා. ඒ හින්දා අපි කියනවා ඉඳගෙන කවමදාක්වත් මේ කැබිනට් එක ගැන අපිට කියන්න එපායි කියලා අපි කියනවා ඇමතිතුමාට. ඒ වගේම ඇමතිතුමා කියනවා දැන් මේකේ මුදල් වලින් පාඩුවක් නැහැයි කියලා. මේ ආණ්ඩුවට පාඩුවක් නෑලු මේක. ගරු සභාපතිතුමනි, මම කියන්න ඕනේ ආණ්ඩුවට පාඩුවක් නෑ. මේ ඇමතිතුමා ගත්ත තීන්දුවෙන් ආණ්ඩුවට එන ආදායම අහිමි වුණා. මොකද රජයේ මුදල් කියලා කියන්නේ වියදම් කරන එක නෙමෙයි, රජයට එන ආදායම නැති වෙන එක. එදා අර සීනි බදු වෙනුවෙන් ගත්ත තීන්දුවින්ද රජයට ලැබෙන්න ඕන රුපියල් බිලියන 15කට වැඩි ප්‍රමාණයක් ආදායම නැති වුණා. ඒ හින්දා අද මේ අවුරුද්දට විතරක් ගත්තොත් එහෙම තමුන්නාන්සලා කියනවා 2024 වෙනකොට අපේක්ෂිත සංචාරකයන් 119,000ක් එනවායි කියලා. අපි ඒක බැලුවොත් එහෙම ඩොලර් මිලියන 35ක් ආණ්ඩුවට ලැබෙන ආදායම තමුන්නාන්සලා ගත්ත තීන්දුව උඩ වර්තා විනාඩි දෙකක් කාලේ අද අහිමි වෙලා තියෙනවායි කියන එක මම කියන්න ඕනේ. මොකද ඒ තීන්දුව උඩ තමයි අද ඒ මුදල අද දැන් යන්නේ කාටද? අද ඒක යනවා ඉන්දියානු සමාගමකට. ඒ ඩොලර් මිලියන 35 යනවා ඉන්දියානු සමාගමකට. අපේ රටට එන්න ඕන මුදල්, අපේ රටේ වීසා දෙන්න බෑයි කියලා අර්බුදයක් තිබුණේ නැහනේ. සංචාරකයෝ ඇවිල්ලා පාරවල් ගානේ, එහෙම නැත්නම් මේ බත්තර මුල්ල ඉමිග්‍රේෂන් එක ඉස්සරහා ගිහිල්ලා බෑග් තියාගෙන නිදාගෙන හිටියේ නැහනේ වීසා ගහන්න පරක්කු වෙනවයි කියලා. එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒක හරියට ඒ ක්‍රමවේදය ගියා. ඒ ක්‍රමවේදය ඉමිග්‍රේෂන් එක ආගමන විගණන දෙපාර්තමේන්තුව කරා. එහෙම කරද්දී ඇයි හදිසියේ මේක පෞද්ගලික සමාගමකට දුන්නේ ඩොලර් 18,50ක් එක සංචාරකෙක්ගෙන්? ඒ කියන්නේ අපේ ආණ්ඩුවට එන්න ඕන මුදල් නේද අද විදේශීය සමාගමක් අද ඒක එකතු කරගෙන යන්නේ? ඒකයි අපි කියන්නේ මේ ගනුදෙනු ගැන සැකයක් තියෙනවා, හදිසියක් නැහැ, එහෙම වීසා දීමේ ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ කියලා අපි කියන්න කැමති. ඒ වගේම තමයි අපි දැක්කා සමහර ඇමතිවරු ඉන්නවා හොරකමක් වෙනකොට ඒ හොරකම නවත්තන්න කෑ ගහන ඇමතිවරුත් ඉන්නවා. සමහර ඇමතිවරු ඉන්නවා හොරකමක් වෙනකොට කෑගාලා හොරාව ගෙන්න ගන්න ඇමතිවරුත් ඉන්නවා. ඒක කෑගාපු ගමන් හොරා යනවා ඇමතිවරයාව හම්බෙන්නේ. දැන් අපි දැක්ක පෞගිය කාලේ සංචාරක ඇමති හරේන් ෆර්නාන්ඩ් ඇමතිතුමා කෑ ගැව්වා මේකට විරුද්ධව. හා මේකට විරුද්ධව එතුමා කෑ ගැව්වා, එතුමා මේක දන්නේත් නැහැ මොන කෙංගඩියකට මේක කරාද කියලා එතුමා කිව්වා. දැන් හරේන් ෆර්නාන්ඩ් ඇමතිතුමා නිශ්ශබ්දයි. දැන් මම අහන්න කැමති එතුමාගේ හෘද සාක්ෂියට එකඟව ඔබතුමාව මුණ ගැහෙන VFS ආයතනය ආවද නැද්ද? ඒක අපිට කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. බොරු කියන්න එපා, බොරු කියන්න එපා. එතුමාට මම කියනවා ඔබතුමා අර්ධ සාක්ෂියට එකඟව කියන්න VFS ආයතනය ඔබතුමාව මුණ ගැහෙන්න ආවද නැද්ද? ආවා. ඔබතුමා නිශ්ශබ්ද වුණා. ඇයි නිශ්ශබ්ද වුණේ? ඒකයි අපි කියන්නේ සමහර අය ඉන්නවා හොරා, ඇත්තටම හොරකමට විරුද්ධව කෑ ගහනවා. සමහර අය ඉන්නවා කෑගාල හොරාව ගෙන්න ගන්න. ඉතින් මම දන්නේ නැහැ හරෙන් ෆර්නාන්ඩෝ ඔය ගණේ මොන ගණේටද අයිති වෙන්නේ කියලා. ඒ හින්දා අපි අහනවා ඔබතුමා මේක ඇත්ත කියන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අවසාන කරන්නම්. දැන් පෞගිය කාලේ යහපාලන ආණ්ඩුවේ ඉඳන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉඳන් අද වෙනකන්
මෙරටේ හොරු අල්ලන පොලිස් නිලධාරීන් හිටියා. ශානි අබේසේකර, රවී සෙනවිරත්න අය, ඒවගේ හොරු පිටිපස්සේ එලෝපු අය. නමුත් දැන් අද ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා? එතුමා හොරු අල්ලන අය පිටිපස්සේ එලවනවා. එතුමා ඇවිල්ලා එතුමා බලයට ආවට පස්සෙත් හොරු අය අල්ලන අයව තමයි එලවන්නේ. ඒ කියන්නේ හොරු අල්ලන අයව අවසන් කරන්නම් එලවනවා. ඒ හින්දා තමයි අද ශානි අබේසේකර රවී සෙනවිරත්නලාගේ පිටිපස්සේ මේ ආණ්ඩුව එලවන්නේ. මොකද මේ ආණ්ඩුව කැමති නැහැ හොරු අල්ලන අයව පොලිස් දෙපාර්තමේන්තුවේ තියාගෙන ඉන්න. කෙන්ද කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන පොලිස් නිලධාරීන්ව තියාගෙන ඉන්න. ඒ හින්දා තමයි අද වංචා දූෂණය අධික වෙලා තිබෙන්නේ. ඒ හින්දා අපි කියන්න කැමති විශේෂයෙන්ම පෞගිය කාලේ පුරාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉඳන් රනිල් වික්‍රමසිංහ මේ ඉන්න ජනාධිපතිවරයා දක්වා අද වෙනකම් වංචා දූෂණ ඇති වෙලා තිබෙනවා. ඒව නවත්තන්න කිසිදු කාකේ ක්‍රියාමාර්ගයක් නැහැ. නීති ආධිපත්‍ය ඇති කරන්න කිසිදු ආකාරයේ ක්‍රියාදාමයක් නැහැ. සියලු දේවල් කඩාගෙන වැටිගෙන යන තත්ත්වයක් තිබෙනවා. ඒ හින්දා ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා ඒ යෝජනා කරපු ඒ යෝජනාව මා විසින් ස්ථීර කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මට ගරු ආචාර්ය